YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාල අදනම් එකතු වෙන්නේ මම කවි, කවි the dad chef මගේ YouTube channel එකෙන් ඔයාලට ගේන්නේ වර අඩු කරගන්න weight loss recipes, ඒ වගේම weight loss tips. ඉතින් ඒ වගේ තමයි මම අද මගේ channel එකෙන් ඔයගොල්ලන්ට ගේන්න හිතුවේ. ගොඩක් දෙනෙක්ට ලොකු ප්‍රශ්නයක් කරලා තියෙන දෙයක් ගැන. ඉතින් මේක ඔයගොල්ලන්ට තනි තනියෙන් එක එක්කෙනාට මෙසේජ් වලට reply කරනවට වඩා මට හිතුණා මේ වගේ වීඩියෝ එකකින් ගෙනාවොත් ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක්ට මේ ප්‍රශ්නෙට විසඳුම හොයා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඔයා කාලයක් තිස්සේ බර අඩු කරගන්න ඩයට් එකක් කරලා බර අඩු කරගෙන ඉන්න කෙනෙක් නම් ඔයාලගේ බර කොහොමද මනාවපවත්වාගෙන යන්නේ? ඒ වගේම ඔයාලා මේ වෙනකොට බර අඩු කරගන්න බලාපොරොත්තු වෙගෙන ඉන්න කෙනෙක් නම් කොහොමද ඔයගොල්ලන්ගේ බර අඩු කරගන්නේ? ඒ වගේම තමයි තවත් වැදගත් දෙයක් මම අද මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියන්න බලාපොරොත්තු වෙනවා. ඔබ බර වැඩි කරගන්න කැමති කෙනෙක් නම් මේ ක්‍රමයෙන් ඔයාලට බර වැඩි කරගන්නත් පුළුවන්. ඉතින් අබාලමු මොකද්ද මේ කැලරි ඩෙෆිසිට් කියලා කියන්නේ කියලා. ඉතින් මේක ගැන මූලික අවබෝධයක් ලබා ගන්න සහ ඔයගොල්ලන්ට මේකෙන් ඔයගොල්ලන්ගේ බර අඩු කර ගැනීම වැඩි කර ගැනීම සහම පනාපවත්වාගෙන යන කොහොමද මේක උපකාරී කරගන්න කියන එක ගැන තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ගේ කැලරීස් ඔයගොල්ලෝ කොහොමද කවුන්ට් කරගන්න කියන එක ගැන, කැලරි කොහොමද ගණනය කරගන්න කියන එක ගැනත් මම මේක කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න මේ කවිද චෙෆ්. ඉතින් මේ කැලරි ඩෙෆිසිට් කියලා කියන්නේ මොනවද කියලා කියන්න කලින් ඔයගොල්ලන්ට තවත් දේවල් ගැන දැනුමක් ලබා දෙන්න මම හිතුවා. මොකද මේ දේවල් ගැන දැනුමක් තිබුණොත් තමයි ඔයාලට පුළුවන් වෙන්නේ මේ දේවල් වලින් ඔයාලට අවශ්‍ය වාසි ප්‍රයෝජනය ලබා ගන්න. ඉතින් මේ කොටස් පහ පියවර පහක් විදිහට තමයි මම ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පියවර පහෙන් ෆස්ට් ස්ටෙප් එක පළවෙනි පියවර විදිහට මම ඔයගොල්ලන්ට ගේන්න හිතුවේ set a goal. Goal එකක් set කරගන්න. බර අඩු කරගන්න කැමති කෙනෙක් නම් ඔයා ඉතින් මේ බර අඩු කර ගැනීම ගැන ඔයාට goal එකක් තියෙන්න ඕන. ඉලක්කයක් තියෙන්න ඕන. හැම දෙයකදීම ජීවිතේදී ඉලක්ක තියෙනවනේ. ඉතින් මේ වගේ ඔයගොල්ලෝගේ ජීවිතේ වැදගත් ඉලක්කයක් විදිහට මේක ගන්න. මේ goal එක බර අඩු කරගන්න නම් පෑනක් කොලයක් අරගන්න මුලින්ම. goal එක ඔයාලගේ කොලේ සටහන් කරගන්න. goal එක තමයි මම කොච්චර බර ප්‍රමාණයක් අඩු කරගන්න ඕනිද සහ මම කොපමණ කාලයක් ඇතුළත කොච්චර කාලයක් ඇතුළත මේ බර ප්‍රමාණය අඩු කරගන්නවා කියන එක. ඉතින් මේක තමයි ඔයාලගේ මුල්ම ගෝල් එක විදිහට ඔයාලා ගන්න ඕන. ඉතින් මේ ගෝල් එක ඔගොල්ලෝ කොලයක් පෑනක් අරන් ලියා ගන්න. මම කොච්චර බරක් අඩු කරගන්න ඕනිද සහ මම මේ බර අඩු කරගන්න කොච්චර කාලයක් ගන්නවාද කියන එක. ඉතින් මේක තමයි ඔයගොල්ලෝගේ ෆස්ට් ස්ටෙප් එක විදිහට මම ඔයගොල්ලන්ට යෝජනා කරන්නේ. හරි, මුලින්ම ඔයා ගෝල් එකක් හදාගන්න. මේ විදිහට ගෝල් එකක් හදාගත්ත ඔයාට මම කොච්චර බර ප්‍රමාණයක් අඩු කරගන්න ඕනිද සහ මම ඒ බර කොච්චර කාලයක් ඇතුළත අඩු කරගන්නවාද කියන එක ගැන. ඉතින් මේ දෙක තමයි ඔයා කොලේකුයි පෑනකුයි අරගෙන ලියාගන්න ඕන. හරි, දැන් ඔයා කොලේකුයි පෑනකුයි අරන් ලියාගත්තද ඔයාට කොච්චර කාලෙකින් කොච්චර බර ප්‍රමාණයක් අඩු කරගන්න ඕනද කියලා. ඉතින් අන්න ඒක තමයි ඔයාගේ ගෝල් එක විදිහට ඔයා කාමරේ හරි කොහේ හරි මේක ගහගන්න. මම මෙච්චර කාලයක් ඇතුළත මෙච්චර දෙයක් කරනවා කියන එක කැලෙන්ඩර් එකට මාක් කරන්න. ඔයා ඒකත් එක්ක එන්ජොයි කරන්න. ඔයාගේ බර අඩු වෙන, ඔයාගේ බර අඩු වෙන ප්‍රතිඵලය දකින ගමන් ඔයා ඒක විඳින්න. ඇත්තටම ඔයාගේ බර අඩු වෙනකොට ඔයාට කොච්චර ලොකු සතුටක් දැනෙනවද, ඒ තරම් සතුටකින් ඔයාලට දිගටම ඔයාලගේ මේ ජර්නි එක කරගෙන යන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් ඔයා මේ ගෝල් එක සෙට් කරගත්තනේ. හිතන්නකෝ ඔයා ගෝල් එක සෙට් කරගත්ත පවුන් නම් අපි කතා කරන්නේ රාත්තල්, ඒ කියන්නේ පවුන් ග්‍රෑම් නම් 500ක්නේ. ඉතින් මේ ග්‍රෑම් 500 නැත්නම් රාත්තල නැත්නම් මේ පවුන්ඩ් එක. පවුන්ඩ් එකක් කියලා කියන්නේ කැලරීස් වලින් නම් 3500ක්. ඉතින් ඔයා හිතන්නකෝ ඔයාගේ ගෝල් එක ඔයා හදාගත්තේ පවුන් 5ක් අඩු කරගන්න මාස දෙකක් ඇතුළත කියලා. ඒ කියන්නේ සති නම් සති 8ක් ඇතුළත කියලා. ඉතින් එහෙනම් ඔයා මේ පවුන් 5 අඩු කරගන්න 3500 කැලරීස් 3500 ඒවා 5ක් අඩු කරගන්න ඕනේ. ඒ කියන්නේ 17500 කැලරි ප්‍රමාණයක් බර්න් කරගන්න ඕනනේ. ඉතින් මේක තමයි වගේ දැන් ගෝල් එක. ආ මේ ගෝල් එක සෙට් කරගෙන තියෙන්නේ. දැන් සෙකන්ඩ් ස්ටෙප් එක. දෙවන පියවර
සෙකන්ඩ් ස්ටෙප් එකේදී ඔයා දැනගන්න ඕන BMR එක ගැන. මොකද්ද මේ BMR කියලා කියන්නේ? BMR එක කියලා කියන්නේ basic metabolic rate එක. Basic metabolic rate එක. මොකක්ද මේ basic metabolic rate එක කියලා කියන්නේ? ඇයි අපි ඒක ගැන දැනගන්න ඕන? මේක ගැන ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නේද? ඉතින් basic metabolic rate එක කියලා කියන්නේ ඔයා විවේකීව ඉන්න අතරතුරේදී ඔයාගේ බොඩි එක, ඔයාගේ ශරීරය ආත්වාගෙන යෑම සඳහා ඔයාට අවශ්‍ය කරන කැලරි ප්‍රමාණය. හිතන්නකෝ ඔයා කෝමා එකක ඉන්නේ කියලා. අන්න ඒ වෙලාවේදී ඔයා කියන්නේ ඇස්පිල්ලම් ගහන්නෙත් නැහැ. මුකුත් කරන්නේ නැතුව ඔයාට ඔයාගේ ශරීරය පවත්වාගෙන යන්න විතරක් අවශ්‍ය කරන කැලරි ප්‍රමාණය මනින ඒකකයේ තමයි මේ බේසික් මෙටබොලික් රේට් එක කියලා කියන්නේ. ඉතින් මේ බේසික් මෙටබොලික් රේට් එක හරිම වැදගත් අපි මේකෙදි බලාගන්න එක. මොකද ඔයගොල්ලන්ට එතකොට ඔයාලට අයිඩියා එකක් එනවා. වැඩක් කරන්නේ නැතුව කන්නේ බොන්නේ දුවන්නේ පනින්නේ මුකුත් නැහැ. ඔයා නිදාගෙන කෝමා එකක වගේ ඉන්නේ කියලා. එතකොට ඔයාගේ ඇස්පිල්ලම්වත් ගහන්නේ නැත්නම් ඔයාගේ ඒ වෙලාවට ඔයාට අවශ්‍ය කරන දෛනිකව ඔයාගේ මේ ශරීරය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන කැලරි ප්‍රමාණය ගණනය කරන ඒ මිනුම් එකකේ තමයි මේ බේසික් මෙටබොලික් රේට් එක කියලා කියන්නේ. ඉතින් මේක ගැහණු පිරිමි දෙපාර්ශ්වයට වෙන වෙනම වශයෙන් තමයි කැල්කියුලේට් වෙන ගණනය වෙන්නේ. ඉතින් එක ගැන ඔයගොල්ලන්ට වෙනම බලන්න ඕන නම් ඔයාගේ බේසික් මෙටබොලික් රේට් එක කීයද කියන එක ගැන මම ලින්ක් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඔයාට පුළුවන් එකට ගිහිල්ලා බලන්න ඔයාගේ බේසික් මෙටබොලික් රේට් එක කීයද කියලා. ඉතින් දැන් මේ BMR බේසික් මෙටබොලික් රේට් එක අපි ගණනය කරගත්ත කියලා හිතන්නකෝ. ඉතින් ඒ බේසික් මෙටබොලික් රේට් එක අපි හිතමු 1300යි කියලා. ඉතින් මීට වඩා වැඩිපුර අපි ආහාරයට ගත්තොත් දෛනිකව අපේ බර වැඩි වෙනවා. 1300ක් නම් ආහාරයටම ගන්න ඔයාගේ බර මනාව පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයා 1300ට වඩා අඩුවෙන් නම් ගන්න ඔයාට බර අඩු කරගන්න පුළුවන් වෙනවා. අපි කවදාවත් ඇසිපිල්ලම් ගහන්න නැතුව, කෑම කන්න නැතුව, බොන්නේ නැතුව, දුවන්නේ පණියේ නැතුව ඉන්නේ නැහැනේ. අපි මේ විදිහට ඉන්නේ නැහැනේ. ඉතින් එතකොට මේක හරියටම බලාගන්නේ කොහොමද? තුන්වෙනි ස්ටෙප් එකේදී අපි කතා කරන්නේ අපේ ඇක්ටිවිටි ලෙවල් එක ගැන. මොකක්ද මේ ඇක්ටිවිටි ලෙවල් එක කියලා කියන්නේ? මේ ඇක්ටිවිටි ලෙවල් එක කියලා කියන්නේ ඔෆිස් ජොබ් එකක් නම් කරන්නේ ඔයාට ඇක්ටිව් වෙන වෙලාවක් නැත්තම්, ඒ කියන්නේ ඔයාට බාහිරව ඔයාට එක්සර්සයිස් කරන්න වෙලාවක් නැත්තම්, නැත්නම් ඔයා සතියට දවස් දෙකක් හෝ තුනක් චුට්ටක් එක්සර්සයිස් කරලා පොඩ්ඩක් ඇක්ටිව් වෙලා ඉන්නවා නම්, නැත්නම් ඔයා හිතන්නකෝ හොඳට සතියට දවස් හතරක් පහක් හොඳට ඇක්ටිව් වෙලා එක්සර්සයිස් කරනවා නම්, නැත්නම් ඔයා සතියේ දවස් 6ක් 7ක වගේ වෙලාවක් ඇක්ටිව් වෙලා මේ ක්‍රියාකාරීව හොඳට එක්සර්සයිස් කරලා හොඳට ඉන්නා නම් ඒවා තමයි මේ ඇක්ටිව් ලෙවල් එකෙන් කතා කරන්නේ. ඉතින් මේ ඇක්ටිව් ලෙවල් එක ගැන කතා කරද්දී BMR එක හදාගත්තානේ. මේ BMR එක ඇක්ටිව් ලෙවල් එකෙන් වැඩි කරාම තමයි මේ TDEE කියලා කියන්නේ. TDEE කියලා කියන්නේ Total Daily Energy Expenditure. ඉතින් මේ Total Daily Energy Expenditure කියන එක අපි බලාගන්නේ කොහොමද? මේක බලාගන්නේ BMR එක අපි වැඩි කරනවා මේ එනර්ජි ලෙවල්ස් වලින්. ඉතින් එනර්ජි ලෙවල්ස් චාර්ට් එකක් තියෙනවා. මෙන්න මේ පෙන්වන චාර්ට් එක තමයි එනර්ජි ලෙවල් චාර්ට් එක කියලා කියන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේක මේ විදිහට බලන්න ඕනේ නැහැ. මම පල්ලෙහා ලින්ක් එකක් දාන්නම්. ඕගොල්ලන්ට පුළුවන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා මේක බලාගන්න. නැත්තම් මෙන්න මේ විදිහට මේ ලින්ක් එකට ගිහිල්ලා මම කරන හැටි ඔයාලට පෙන්නන්නම්. මෙතන තියෙනවා මේල් ෆීමේල් සිලෙක්ට් කරගන්න. ඉතින් ඔයා ෆීමේල් කෙනෙක් කියලා හිතමුකෝ. වයස 27ක ගැහැණු ළමෙක්. ඉතින් වයස 27ක ගැහැණු ළමෙක් බර කිලෝග්‍රෑම් වලින් දාන්න ඕන අපි හිතමු 68යි කියලා. උස දාන්න ඕන සෙන්ටිමීටර්ස් වලින්. ඉතින් මම මෙතන සෙන්ටිමීටර්ස් 160ක් කියලා ගමුකෝ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඇක්ටිවිටි ලෙවල්ස්. මෙන්න මෙතනින් ඔයා කොපමණ ක්‍රියාකාරීද කියන එක බලන්න පුළුවන්. මෙතන තියෙනවා ඔෆිස් ජොබ් එකක් කරන කෙනෙක්ද, නැත්නම් දවසට දෙතුන් පාරක් සෙල්ලම් කරලා එක්සර්සයිස් කරලා ඉන්න කෙනෙක්ද, නැත්නම් මොඩරේට් එක්සර්සයිස් කරන කෙනෙක්ද, කියන්නේ දවසට හතරක් සතියට හතරක් පහක් වගේ දවස් ප්‍රමාණයක් කරනවද, නැත්නම් ඇත්ලීට් වගේ කරන කෙනෙක් නම් එතකොට නම් ඇත්තටම ඉතින් බර වැඩිවීමක් වෙන්නේ නැහැ. නමුත් ඒකත් හෙල්දි විදිහට ඩයට් එකක් කරන කෙනෙක් විදිහට අපිට පුළුවන් මෙතනදී ලයිට් එක්සර්සයිස් කරනවා කියලා ගන්න. දවස් සතියට දවස් දෙකක් හෝ තුනක් එක්සර්සයිස් කරලා ඉන්නවා කියලා අරගෙන කැල්කියුලේට් කරලා බැලුවොත්, ගණනය කරලා බැලුවොත්
එයාට එනවා කැලරීස් 1903ක ප්‍රමාණයක් දෛනිකව එයාගේ බර පවත්වාගෙන යන්න ඒ තියෙන අයුරින්ම. ඉතින් අපි ගත්තේ අවුරුදු 27ක ගැහැණු ළමයෙක් ගැන. ඉතින් ඔයාට මෙතනදී ඔයාගේ ඩීටේල්ස් ඔයාගේ තොරතුරු බලලා බර සහ උස වෙනලා ඒව බලලා ඔයාට ගැළපෙන ඇක්ටිවිටි ලෙවල් එක සිලෙක්ට් කරලා මේක ගණනය කරලා බලන්න පුළුවන් තනියම තමන්ට තමන්ගේ බර මේ තියෙන විදිහටම පවත්වාගෙන යන්න අවශ්‍ය දෛනික කැලරි ප්‍රමාණය කොච්චරද කියන එක. සහ මෙතන පල්ලෙහායින් තියෙනවා සතියට එතකොට කොච්චර කැලරිස් ප්‍රමාණයක් අවශ්‍යද කියන එකත්. ඉතින් හරි ලේසියෙන් මේකෙන් බලාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට ඕගොල්ලොන්ගෙම දෛනික කැලරි අවශ්‍යතාවය කොපමණද කියන එක රෙකෝඩ් එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. මේ ඔක්කොම ඩීටේල්ස් ඔයාලගේ එකතු කරගෙන ඔයාගේ TDEE එක ටෝටල් ඔයාගේ ටෝටල් ඩේලි එනර්ජි එක්ස්පෙන්ඩිචර් එක චෙක් කරගන්න. ඉතින් මේක චෙක් කරගත්තට පස්සේ අපි හිතමු අපි ගමු ගර්ල් කෙනෙක් ඉන්නවා සඳුනි. එයාගේ වයස 27යි. එයාගේ දැන් බර කිලෝග්‍රෑම් 68ක්. එයාගේ දැන් උස සෙන්ටිමීටර්ස් නම් සෙන්ටිමීටර්ස් 160ක්. ඉතින් දැන් මෙයාට අඩු කරගන්න ඕන බර ප්‍රමාණය ගැන බලාගන්න කලින් එයා බලන්න කැමති TDEE එක එයාගේ කීයද කියලා. ඉතින් අපි බලමු එයාගේ TDEE එක. ඉතින් දැන් සඳුනිගේ TDEE එක චෙක් කරලා බැලුවා කැලරීස් 1868ක්. ඉතින් ඒක තමයි එයාගේ දෛනිකව එයා ගන්න ඕන කැලරි ප්‍රමාණය එයාගේ බර ඒ විදිහටම පවත්වාගෙන යනවා. නමුත් එයාට ඕන සඳුනිට ඕන බර අඩු කරගන්න. එයා සෙට් කරලා තියෙන ගෝල් එක තමයි මාස දෙකක ප්‍රමාණය. ඉතින් මේ මාස දෙකක කාලය ඇතුළත එයා කොහොමද එයාගේ බර අඩු කරගන්නේ? මෙයා සාමාන්‍ය දෛනිකව මෙන්න මේ රේන්ජ් එකේ 1868 කැලරි ප්‍රමාණයේ ආහාර වේල ලබාගෙන බර වැඩි කරගන්නේ නැතුව බර අඩු කරගන්නේ නැතුව ඒ විදිහටම එයාට කැලරීස් මේන්ටේන් කරගෙන එයාගේ ශරීරයේ බර පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් එයා කැමති එයාගේ බර අඩු කරගන්නනේ. එතකොට ෆෝ එක විදිහට පාවිච්චි කරන්නේ පියවර හතර විදිහට මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මේක ඇප්ලයි කරන විදිහ ගැන. මේ TDEE එක බලාගත්තට පස්සේ කොහොමද මේක ඇප්ලයි කරන්නේ? ඉතින් ඒක ගැන තමයි මම අදහස් දැන් ඔයාලට දෙන්න යන්නේ. දැන් අපි සඳුනිවනේ උදාහරණයට ගත්තේ. සඳුනිගේ බර කිලෝග්‍රෑම් 68යි. එයා ගන්න ඕන කැලරි ප්‍රමාණය 1860ක් කියලා අපි ගත්තොත් එහෙම කැලරිස්. එයා පවුන්ඩ් අඩු කරගන්න යන්නේ පවුන්ඩ් 11ක වගේ ප්‍රමාණයක්. එහෙනම් පවුන්ඩ් එකක් කියන්නේ 3500 කැලරි ප්‍රමාණයක්නේ. එහෙනම් පවුන්ඩ් 11ක් කියලා කියන්නේ කැලරිස් 38500 වගේ ප්‍රමාණයක්. ධාරණය කරගන්න ඕන එයාට මේ අවශ්‍ය එයාගේ ගෝල් එකට එන්න නම්. ඒ කියන්නේ එයාගේ වෙයිට් එක ලස්සනට කිලෝග්‍රෑම් 63ට බස්ස ගන්න නම් එයා මේ පවුන්ඩ් 11ක ප්‍රමාණය කිලෝග්‍රෑම් 5ක ප්‍රමාණය අඩු කරගන්න කැලරිස් නම් 3500 11ක් ඒ කියන්නේ 38500ක් දහනය කරන්න ඕන. මේ 38500 දහනය කරන්න එයාට සති 8ක කාලයක් තියෙනවා. ඒ කියන්නේ මාස දෙකක් නම් සති 8ක කාලයක්නේ. එතකොට එයා සතියට කොච්චරක් අඩු කර ගන්න ඕනද? එහෙනම් අපි ඒක 38500 බෙදනවා සති 8ෙන්. 4112යි 0.5ක කැලරි ප්‍රමාණයක් එයා සතියක් ඇතුළත බර්න් කරන්න ඕන කියලා. එතකොට මේ සතියක් ඇතුළත බර්න් කරන කැලරිස් ප්‍රමාණයක් බලාගත්තට පස්සේ සඳුනිට දවසක් ඇතුළත බර්න් කරන්න ඕන කැලරිස් ප්‍රමාණයක් බලනවා. සඳුනිට දවසක් ඇතුළත බර්න් කරන්න ඕන කැලරිස් ප්‍රමාණය බලන්න අපි 4812.5 කැලරි ප්‍රමාණය බෙදනවා 7ෙන්. දවස් 7යිනේ සතියට 7ෙන් බෙදනවා. එතකොට තමයි අපිට කැලරි කීයක් බර්න් කරන්න ඕනද සඳුනි මේ දවසක් ඇතුළත එයාගේ බර අර ප්‍රමාණය අඩු කරගන්න කැලරි 687.5ක ප්‍රමාණයක්. ඉතින් මෙන්න මේ 687.5ක කැලරි ප්‍රමාණය තමයි එයා දවසකදී කට් කරන්න ඕන. කැලරි 1860ෙන් එයා අඩු කරන්න ඕන කැලරි 687.5යි ක කැලරි ප්‍රමාණයක් එයාගේ මේන්ටෙනන්ස් කැලරි ලිමිට් එකෙන් 687.5ක ප්‍රමාණයක් අඩු කරගත්තාම එයාට පුළුවන් මාස දෙක ඒ කියන්නේ සති 8ක් වගේ ඇතුළත පොඩි කාලයකදී
එයාගේ කිලෝග්‍රෑම් 5ක ප්‍රමාණය අඩු කරගන්න. ඒක තමයි සඳුනිගේ ගෝල් එක. කොහොම හරි ඔයාගේ ගෝල් එක මොකක්ද? ඒක මුලින්ම ලියා ගන්න. ලස්සනට බිත්තිය අලව ගන්න ඕගොල්ලෝගේ කාමරයේදී දකින වෙලාවට ඔයාට මොටිවේෂන් එකක් එනවා. ආ මම මෙච්චර කාලෙකින් මෙච්චර අඩු කරගෙන ඉන්නව දවසින් දවස කැලෙන්ඩර් එකක් අරගෙන මාක් කරගන්න. මේ කාලෙදි මම මෙච්චර අඩු කරගන්නවා මෙච්චර අඩු කරගන්නවා. ඉතින් එතකොට ඔයාට දෛනිකව ඔයා ඒ කරන දේ ඔයා එන්ජොයි කරන්න ඔයාට පුළුවන්. ඔයාගේ ප්‍රතිඵල දකින ගමන් ඔයාට ඔයාගේ weight loss journey එක දිගටම කරගෙන යන්න. අපි බැලුවා සඳුනි ඊළඟ maintenance calorie limit එකෙන් 684.5ක් අඩු කරගන්නවා. අඩු කරලා කෑම ගන්නවා. 684.5 ප්‍රමාණයක් කැලරි දහනය කරන්න ඕන එයා මේ එයාගේ maintenance calorie limit එකෙන් එයාගේ බර අඩු කරගන්න. ඉතින් සඳුනිට මේකට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි එයාට පුළුවන් එයාට healthy diet එකක් හෙල්දි ඩයට් එකකට ගිහිල්ලා එයාගේ බර අඩු කරගන්න. නැත්නම් එයාට පුළුවන් එක්සර්සයිස් කරන ගමන් එයාගේ බර අඩු කරගන්න. කැලරිස් බර්න් කරන්න. කැලරිස් බර්න් කිරීමේ පියවර දෙකයි ඩයට් ප්ලස් එක්සර්සයිස්. මේ දෙකම එකට කරනවා නම් අපිට පුළුවන් ඔයාට පුළුවන් නැත්නම් සඳුනට පුළුවන් ඉක්මනින්ම බර අඩු කරගන්න හෙල්දි විදිහට. නැචරලි ස්වභාවිකව මේ කිසිම බෙහෙත් මුකුත් පාවිච්චි කරන්නේ නැතුව ෆාමසීස් වල තියෙනවනේ එක එක බෙහෙත් ඒ වගේ දේවල් කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැතුව මේ ඩයට් ප්ලස් එක්සර්සයිස් කියන එකෙන් ඔයාට පුළුවන් බර ලස්සනට අඩු කරගන්න. අනිත් දේ තමයි ඔයා කැමති කාලය ඇතුළතදී ඔයාට බර අඩු කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මම ඕන තරම් ඩයට් රෙසිපීස් රසවත් විදිහට හදාගෙන එන්ජොයි කරන එක මම කන්න පුළුවන් වෙන විදිහට හදාගන්න පුළුවන් ඩයට් රෙසිපීස් ගන්න තියෙනවා. ඔයාලට ඕන දෙයක් ට්‍රයි කරලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි ආට් එක්සර්සයිස් කරන්න පුළුවන්. ලයිට් එක්සර්සයිස් YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා. අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න ඒ දේවල්. ඔයාට ලස්සනට ඩාන්ස් කරන්න පුළුවන් නම් සුම්බා ඇරොබික්ස් වගේ දේවල් පාවිච්චි කරන්න බලන්න. නැත්නම් ඔයාට එක්සර්සයිස් කරන්න පුළුවන් හිට් වර්කවුට්ස් ටේකින් ඇක්ටිව් වෙලා ඔයාලට ඒ දේවල් කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම කරන්න. ඔයාලට එක්සර්සයිස් කරන්න පුළුවන් නම් ඔයාලගේ මෙටබොලිසම් එක අප් කරගන්න පුළුවන්. මෙටබොලිසම් එක අප් වෙනවා කියලා කියන්නේ ඔයාලගේ ෆැට් එක ඉක්මනින්ම බර්න් කරන්න මෙටබොලිසම් එක අප් වීම ගොඩක් වැදගත්. ඒ මෙටබොලිසම් එක අප් වෙනවා කියලා කියන්නේ ඔයගොල්ලන්ගේ කැලරිස් ඉක්මනින් දහනය කරන්න, ඒ වගේම ෆැට් එක ඉක්මනින්ම දහනය කරන්න උදව් වෙනවා කියන එක. ඉතින් එක්සර්සයිස් කරන්න නැත්නම් මෙටබොලිසම් එක අප් වෙන සමහර ඖෂධීය පානයන් තියෙනවා. ඒවා පාවිච්චි කරන්න මම ඒවල් ලින්ක් එක මෙතනින් දාන්න මම channel එකේ නැලා තියෙනවා. ඒ ලින්ක්ස් ආයෙත් මම මෙතන උඩ ඇඩ් කරන්නම් i button එකෙන් ඒවා චෙක් කරගන්න. ඉතින් මේ දේවල් පාවිච්චි කරන්න ඕගොල්ලෝගේ මෙටබොලිසම් එක අප් කරගන්න. ඕගොල්ලන්ට හොඳ kick start එකක් දෙන්න උදේට apple cider vinegar එකක් හරි lemon දාපු වතුර එකක් හරි බොන්න පුළුවන් නම් ඒකත් ගොඩක් ප්‍රයෝජනවත්. තේ කෝපි ඒ දේවල් මුලින්ම කන්සියුම් කරන්න නැතු මුලින්ම උදේ නැගිට්ට දේවල් පාවිච්චි කරන්න නැතු ඔයාලට පුළුවන් නම් මේ apple cider vinegar හෝ lemon දාපු වතුර ටිකක් බීලා උදේ දවසේ පටන් ගන්න. ඒක හොඳ kick start එකක් වේවි ඔයාගේ daily energy up කරගන්න. ඒ වගේම බඩගිනි ගතිය පාලනය කරගන්නත් මේ apple cider vinegar හා ලෙමන් දාපු වතුර කියන එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ පිළිබඳ වීඩියෝ මම කලින් ගෙනල්ලා තියෙනවා ඔයගොල්ලන්ට. බලව නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලා පුළුවන් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ වගේ මෙතන i button එකෙන් ඇඩ් කරනවා නම් ඔයාලා ඒකත් චෙක් කරගන්න පුළුවන්. තමයි දැන් මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ තවත් වැදගත් දෙයක් ගැන. කැලරි කවුන්ට් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ කැලරිස් කවුන්ට් කරගන්න ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඩයට් එකක් හරියට ෆලෝ කරන ගමන් තමයි කැලරිස් කවුන්ට් කරගන්න ඕන. ඉතින් මේකෙදී ඔයගොල්ලන්ට හරියටම ඇකියුරේට් කැලරි ප්‍රමාණය මේ කෑම එකෙන් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒක හොඳ දෙයක් වෙන්න පුළුවන් ඕගොල්ලොන්ගේ දෛනික ඕගොල්ලෝ ගන්න කැලරි ප්‍රමාණය ගැන දල වශයෙන් හෝ අවබෝධයක් ලබා ගන්න. ඉතින් කැලරිස් 500ක් 600ක් අතර ප්‍රමාණයක් කට් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් දැන් අපි සඳුනි ගැන කතා කරමු. සඳුනි 1860 කැලරි ප්‍රමාණයක් ගන්න ඉන්නේ. එතකොට එයා 687.5 කැලරි ප්‍රමාණයක් අයින් කළා තමයි එයාගේ දවසේ කැලරිස් ගන්න ඕනේ. එතකොට තමයි එයාගේ අර හිතන බර ප්‍රමාණයට එයාට මාස දෙකක් ඇතුළත වගේ පොඩි කාලයකදී එන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා එහෙම කැලරිස් කවුන්ට් කරලා බලන කෙනෙක් නම් ඔයා කැලරිස් 500ක් වගේ කට් කරනවා කියලා හිතනකො 687ක් නැතු. එතකොට ඔයා 1860න් කැලරිස් 500ක් කට් කරාම 1360ක වගේ ප්‍රමාණයක් තමයි ඔයා කැලරිස් කන්සියුම් කරන්න ඕන දවසකට ඔයාගේ බර අඩු කරගන්නවා බලාපොරොත්තු වෙන කෙනෙක් නම්. මම මේ කතා කරන්නේ සඳුනි ගැන. ඔයා ඔයාගේ TDEE එක චෙක් කරගන්න. ඒක චෙක් කළා බලන්න ඔයා කැලරිස් 500ක් 600ක් අතර ප්‍රමාණයක් අඩු කරගෙන
ඔයාට කොච්චර කැලරීස් ප්‍රමාණයක් අඩු කරගෙන මේ ඒ කැලරි ප්‍රමාණය ඇතුළතදී ඔයගොල්ලෝ කොහොමද කෑම ගන්න විදිහ ගැන තමයි මම මේ දැන් කියලා දෙන්න යන්නේ. ඉතින් දැන් කැලරි කෑම ගන්න විදිහ ගැන කියලා දෙන්න ගියාම අපිට තියෙනවා කැලරීස් කවුන්ට් කරන ඇප් ඕන තරම්. ඉතින් ඔයගොල්ලන්ට ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේ ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඔයගොල්ලෝ ලයිෆ් ස්ටයිල් එකට ෆැමිලියර් කරගන්න පාවිච්චි කරන්න ඩේලි ඒක පාවිච්චි කරන්න පුළුවන්. මං හිතුවා ඒක ගැන ස්ක්‍රීන් රෙකෝඩ් එකක් ඔයාලට ගේන්න කියලා. මෙන්න මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක මම දැන් ඔයගොල්ලන්ට ගේන්නේ ඒ පිළිබඳව. හරි. මේ තියෙන්නේ ඒ ඇප් එක. ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ඇප් එකට ගිහම මෙන්න මේ වගේ සර්ච් බාර් එකක් එනවා. ඒකේ තියෙනවා එක්සැම්පල් කියලා. මෙන්න මෙතන තමයි අපි ටයිප් කරන්න ඕන අපි ගන්න කෑම් ප්‍රමාණය. ඉතින් දැන් දවල් වේලකට කියලා හිතමුකෝ. ඔන්න දවල් වේලට එක වේලක් දවසට බත් කන කෙනෙක් නම් බත් ග්‍රෑම් 100ක් ඒ වගේම උයපු චිකන් කරි චිකන් බ්‍රෙස්ට් එකක් ඒකත් ග්‍රෑම් 100ක් මොකද අපිට ප්‍රෝටීන් ගොඩක් ගන්න ඕනේ. ඒ වගේම මේ කෑම් වේලේ කැරට් ග්‍රෑම් 100ක් සහ ගෝවා ග්‍රෑම් 100ක් තියෙනවා. ඒ වගේම තඹබු බිත්තර එකක් තියෙනවා. ඒ වගේම තමයි අපි මේ ඔක්කොම දාලා ෆ්‍රයි කරලා ෆ්‍රයිඩ් රයිස් වගේ එකක් හදනවා කියලා හිතමු. එතකොට මේක ෆ්‍රයි කරගන්න එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් තේ හැඳි එකක් අරගෙන තියෙනවා. වම්බඩු තෙල් දාලා ඒ වගේ කරියකුත් තියෙනවා. බ්‍රවුස් කරලා බැලුවාම මෙන්න මේ ඔක්කොගෙම කැලරීස් මෙන්න මේ විදිහට එනවා. ටෝටල් කැලරි මේ කෑම වේල තුළ 488ක් කියලා එනවා. ඉතින් මේක අපි ගන්න දවල් කෑම් වේලකට නම් ඩයට් එක ස්ටාර්ට් කරපු ගමන් ඉන්න කෙනෙක් ඒ කියන්නේ බිගිනින් ලෙවල් එකේ ඉන්න කෙනෙක් නම් බත් අතහරින්න පුරුදු වෙන ගමන් ඉන්න කෙනෙක් නම් එහෙම කෑම් වේලක් තමයි මම මේ පෙන්වන්නේ හැමෝටම උදාහරණයක් ගන්න පුළුවන් වෙන විදිහට ලේසියෙන් හොයාගන්න පුළුවන් වෙන විදිහට. ඉතින් මේ විදිහට තමයි ඒකේ කැලරීස් ලිමිට් එක ඒ වගේම කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් විටමින් කැල්සියම් අයර්න් දාලා වශයෙන් බලාගන්න පුළුවන්. එතකොට ඔයාලට ඔයාලගේ කෑම වේලේ කැලරීස් ප්‍රමාණය වගේම අනිත් පෝෂණ කොටස් ප්‍රමාණයනුත් බලාගන්න පුළුවන් දල වශයෙන්. ඉතින් මේකදී උදෑසන ආහාරය දවල් ආහාරය එතකොට රාත්‍රී ආහාරය ඒ මැදදී ඔගොලු ගන්න ස්නැක්ස් මොනවා හරි තියෙනවා කලපු කැලරීස් ප්‍රමාණය එක්සයිස් කරලා ඒ වගේම වතුර ප්‍රමාණය මේ ඔක්කොම මේකට දාන්න පුළුවන්. මේ ඇප් එක ගොඩක් වටිනවා ඕගොල්ලන්ට. ඉතින් හිතනවා ඔයාලට ඒකත් ගොඩක් වැදගත් වෙයි. අනිවාර්යයෙන්ම ඔයාලගේ මේ කැලරිස් කවුන්ට් කරගෙන ඔයගොල්ලන්ගේ දෛනික කැලරි ප්‍රමාණය කොහොමද මේ කැලරිස් 500ක් වගේ අඩු කරලා කොහොමද මේ දේවල් කරගෙන යන්නේ කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න. ඉතින් ඔයා ඔයාගේ TDEE එක චෙක් කරගත්තට පස්සේ ඔයා බර වැඩි කරගන්න කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් TDEE එකට වඩා දැන් හිතන්නකෝ සමුන්ට ඕන කැලරීස් 1860ක් නම් එයාගේ දෛනිකව ශරීරය පවත්වාගෙන යන්න එයා ඊට වඩා වැඩි ප්‍රමාණයක කැලරීස් ගත්තොත් එහෙම එයාට පුළුවන් බර වැඩි කරගන්න. එයාගේ බර වැඩි වෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ TDEE එක බලලා ඔයා බර වැඩි කරගන්න කෙනෙක් නම් වැඩි කරගන්න කැමති කෙනෙක් නම් ඉතින් ඊට වඩා කැලරි ප්‍රමාණයක් ලබා ගන්න. ඊට වඩා 2000 වගේ කැලරි ප්‍රමාණයක් ලබා ගන්න. ඉතින් මේ හැම දෙයක්ම අන්හෙල්දි විදිහට ගන්න යන්න එපා. හෙල්දි ඩයට්ස් ගන්න, හෙල්දි මීල් ප්ලෑන් ගන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඕට් මීල් උනත් ඔයගොල්ලොන්ගේ කැලරීස් ලිමිට් එක ඇතුලේ හදාගන්න. ඒකයි මම කියන්නේ හැම වෙලාවෙම ඕට්ස් කියලා කියන්නේ කැලරි ලිමිට් එක ඇතුළත ගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට ගොඩක් අඩු කැලරි ප්‍රමාණයකින් හදාගන්න සහ වැඩි කැලරි ප්‍රමාණයකින් හදාගන්න පුළුවන් කෑම විදිහට. ඉතින් මේ හැම වෙලාවකදීම ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලොන්ගේ ගෝල් එක බර අඩු කරගන්නවද බර වැඩි කරගන්නවද කියන එක මත ඔයගොල්ලන්ට පුළුවන් ඒ දේවල් හදාගන්න කැලරි කවුන්ට් කරගෙන. ඉතින් මේ කැලරි කවුන්ට් කරගන්න ඇප්ස් ස්ක්‍රීන් රෙකෝඩ් එකේ පෙන්නවා වගේම ඔයගොල්ලන්ට පුළුවන් ඒ ආහාර වර්ග දාලා ඔයගොල්ලොන්ගේ මීල් එක කොච්චර කැලරීස් ප්‍රමාණයකින් කැලරීස් ප්‍රමාණයකින් යුක්තද කියලා බලලා ඒ දවසේ ආහාර වේල 2 හෝ 3 ඒ අතරෙදි ගන්න. ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕන ඔයගොල්ලන්ට පුළුවන් නම් ඔයගොල්ලොන්ගේ රාත්‍රී ආහාරය
හවස 6ත් 7ත් අතර අරගෙන ඉවර කරන්න. ඉතින් මේ වගේ දේවල් ගොඩක් උදව් වෙනවා ඔයගොල්ලෝගේ weight loss journey එකේදී. ඉතින් මම හිතනවා මම අද ඔයාලට ගෙනම් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් උදව් වෙයි කියලා ඔයගොල්ලෝගේ මේ weight loss journey එකේදී. ඉතින් ඊළඟ පස්වෙනි පියවර විදිහට මම ඔයගොල්ලන්ට අනිවාර්යයෙන් මතක් කරන්න ඕන අදම පටන් ගන්න. මේක තමයි ගොඩක්ම වැදගත්ම දේ. ඔයාලා ඔයාලගේ weight loss journey එක අදම පටන් ගන්න. මේ දේවල් වලට විනාඩියක කාලයක්වත් යන්නේ නැහැ. ඉක්මනින්ම ගිහිල්ලා ඔයගොල්ලෝ TDEE එක චෙක් කරගන්න. ඒකෙන් කැලරීස් 500ක් 600ක් අතර ප්‍රමාණයක් ඔයගොල්ලන්ට කට් කරන්න අවශ්‍ය වේවි. ඔයාලගේ ඒ ඔයාලගේ අවශ්‍යතාවය අනුව. ඉතින් ඔයාලගේ ගෝල් එක සෙට් කරගෙන මේ දේවල් කරන්න ඔයගොල්ලන්ට විනාඩියක්වත් යන්න ඔයාලගේ ජීවිතේම වෙනස් කරන්න මේ දේවල් වලට පුළුවන් වෙයි. ඉතින් ඒ නිසා අදම මේ දැම්ම පටන් ගන්න. ඔයාලගේ මීල්ස් ඔයාලා ගන්න කෑම බීම enjoy කරන්න. ඔයාලා කරන එක්සර්සයිස් එක enjoy කරන්න. ඔයාලට ඔයාලගේ ගෝල් එකක් සෙට් කරගන්න මේ අදම මේ දැම්ම. මට පුළුවන් නම් මේ දේ ඔයාටත් පුළුවන්. ඒ නිසා අදම පටන් ගන්න. කවදාවත් give up කරන්න එපා. කවදාවත් ඔයාගේ ගෝල් එක achieve කරන්න නැතුව දිනන්න නැතුව මගදී අතහරින්න එපා. මේ දේ කරන්න වෙන කවුරුවත් වෙනුවෙන් නෙමෙයි මේ දේ කරන්නේ ඔයා ඔයා වෙනුවෙන්. ඒ නිසා අදම පටන් ගන්න දැම්ම පටන් ගන්න. Best of luck guys. ඉතින් මේ වගේ තවත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාල හැමෝටම සුබ දවසක්. පරිස්සමින් ඉන්න. ඔයාල හැමෝටම සුබ පතනවා ඔයාලගේ weight loss journey එක ඉක්මනින්ම ජය ගන්න ලැබෙන්න කියලා.